Hello Katti, adumang ugulanta kiyala denna yanne visheshayenma pirimilamainta ugulange jeevithayata athishayenma wedagath wena deyak. Hondata balaganna. Dan samanyen pirimilamai addakimema dannwa ugulange girlfriend ekka, ehema naththam wife ekka mona hari deyak katha karaddi, ehema naththam mona hari deyak gena argue karaddi, plan karaddi, hema tissema siddha wenne antimata girlfriend ehema naththam wife ta onadi. පිරිමිලමයට ඕන දේ සිද්ධ වෙන එකේ සම්භාවිතාව සෑහෙන්න අඩුයි. හැමතිස්සෙම ගෑනු ළමයා හරි කියන පැත්තට තමයි මේ වගේ සංවාදයක් අන්තිමට බර වෙන්නේ. ඕගොල්ලෝ කොහොම කොයි විදිහට තර්ක කළත් අන්තිමට ඕගොල්ලන්ටත් නොදැනීම සිද්ධ වෙලා තියෙන්නේ ගෑනු ළමයාට ඕන දේ. ඉතින් අද මම කියලා දෙන්නේ මේක මේ විදිහට කරගන්නේ නැතුව ඕගොල්ලන්ට ඕන දේවල් කරගන්න ඉතාම සරල ක්‍රමයක්. දැන් සාමාන්‍යයෙන් ගෑනු ළමයක කතා කරනකොට එයා පිරිමි ළමයා කියන දේවල් වලට එකඟ වෙන්නේ නැහැ. මොකද එයාගේ වචනමාලාවේ පිරිමි ළමයා කියන දේවල් වලට හැමතිස්සම කියන්න පුරුදු වෙලා ඉන්නේ නැහැ බෑ කියලා. ඉතින් ගොඩක් පිරිමි ළමයි වරද්ද ගන්න තැන තමයි මේ ගෑනු ළමයි නැහැ බෑ කියලා කියන එක. ඒගොල්ලන්ගේ කටින් හා හරි ඔව් හරි කියලා ඕගොල්ලෝ කියන දේට කැමැත්ත ගන්න try කරගන්න එක. මෙහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගෑනු ළමෙක්ගේ මොලේ හැමතිස්සම හැඩගැහිලා තියෙන්නේ අපි කියන දේවල් වලට negative විදිහට නෑ බෑ කියන පැත්තට බර වෙලා උත්තරයක් දෙන්න. ඉතින් අපි මේ වෙලාවේ කරන්න ඕනේ මෙන්න මේ නෑ බෑ කියන සංසිද්ධිය පාදක කරගෙන අපිට ඕනේ දේවල් කරගන්න තරම් බුද්ධිමත් විදිහට කටයුතු කරන එක. මම පොඩි සරල උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. දැන් හිතන්න ඔයයි ඔයාගේ girlfriend උයි trip එකක් යන්න plan කරනවා. ඔයාට යන්න ඕනේ ගාල්ලේ, හැබැයි ගෑනු ළමයාට යන්න ඕනේ නුවර. ඉතින් ඔයා girlfriend ගෙන් අහනවා බබා අපි ට්‍රිප් එක ගාල්ලේ යමු නේද කියලා. එතකොට ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගත් කටටම බැ කියලා කියනවා. මෙන්න මේ වෙලාවේ තමයි ඔයා බුද්ධිමත් විදියට කටයුතු කරන්න ඕනේ. ඔයා අර කලින් කියපු විදියට ප්‍රශ්නය ඇහුවොත් ඔයාට කවදාවත් ගාල්ලේ යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා මෙන්න මෙහෙම අහන්න. බබා මං ට්‍රිප් එකට ඕනේ ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. කැම ටිකක් ගත්තා. ඇඳුම් ටිකක් හරි. අපි ඉක්මනට එහෙට ගිහිල්ලා ලන්ච් ගමු. අපිට ෆෝට් එකේ ඇවිදින්නත් බැරි වුණානේ ගොඩ දවසකින්. ඔයාට ඉතින් ගාල්ලේ යන්න කැමැත්තක් නැහැ. මෙන්න මේ විදිහට ගොඩක් ජාති ඇතුළත් කරපු දිග සෙන්ටන්ස් එකක් එක දිගට කියාගෙන ගිහිල්ලා අන්තිමට ගෑල් ළමයෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෑල් ළමයෙක්ගේ මොලේ හැදිලා තියෙන්නේ අපි අහන දේවල් වලට negatively උත්තර දීලා නැහ් බැක් ගන්න හින්දා අපි මේ විදිහ ප්‍රශ්නයක් ඇහුවම එයා ඔටෝ උත්තරේ දෙන්නේ නැහ් කියලා. ඉතින් දැන් ඔයා අහපු ප්‍රශ්නෙත් එක්ක ඔයාගේ ගෑල් ළමයා ගාල්ල යන්න කැමති වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ ඉතාම සරල විදිහට ලොකු ගැටලු ඇති නොවෙන්න ඔයාට ඕන විදිහට මේ ප්‍රශ්න හැන්ඩල් කරන්න අවස්ථාව ඔයාට තියෙනවා. මීට පස්සේ ඔයා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන විදිහට හරි වයිෆ් කියන විදිහට හරි වැඩ කරන්න ඕනේ නැහැ. ඔයාගේ ජීවිතයේ තීරණ ඔයාම ගන්න. බුද්ධිමත් වෙන්න. ගුඩ් ලක්. බබා අද නම් මට ලන්ච් වලට එන්න වෙන එකක් නැහැ. ඔෆිස් එකේ වැඩ වගේක් තියෙනවා. අපි ලන්ච් වලට වෙන දවසක යමු. අවුලක් නැහැ. නැහැ. බබා අද හවස අපි දාගත්ත ඩේට් එක යන්න වෙන එකක් නැහැ. අපේ කෝල් ඔෆ් ඩියුටි ක්ලෑන් එකේ කට්ටිය අද හවසට සෙට් වෙනවලු. මට පොඩ්ඩක් ඒකට යන්න වෙනවා. අපි ඩේට් එක වෙනදාසක් යන තරහ නෑනේ නෑ ආ බබා ඔය ඇඳුම නම් ගාන වැඩි මේ වෙලාවේ සල්ලිත් පොඩ්ඩක් නෑනේ අනික ඔක ගත්තේ නැහැ කියලා ඔයාට ඇඳුම් වලින් අඩුවක් නෑනේ නෑ ඩාලින් ඊයේ ඔයාට ඔලුව රිදෙනවා කිව්වා නේද අදත් ඔලුව රිදෙනවද නෑ ඊයේ පොඩි බඩේ අප්සෙට් එකකුත් තියෙනවා කිව්වා නේ අද අවුලක් නෑනේ නෑ එතකොට ඊයේ තිබ්බ ඇඟේ අමාරුව එකක්වත් අද නෑ නේද නෑ